I'm <laughs> sorry. දමන්තා චක්කවාාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජසසුනන්තු සදගමොක්කද දම්මස්සවනක් හලු අයං බදන්තා දම්මස්ස වනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස් ශ්‍රද්ධ බුද්ධි සම්පන්න කාරුණික පින්නත්න ප්‍රඥානාලිකාවතුලින් ලෝකය පපුරහා විසරවා හරින ධර්මදේශනාතරින් තවත් එෙක් ර් ධර්මදානමය පින්කමක් හැටියට සිද්ධ කරන්නට. පින්බර දායකත්වය මාලනී කැටවල කුඹුර මහත්ම විසින්. සදහැති දායකත්ය දරලා තිබෙනවා. අරමුණු මීට වසර තිහකට පෙර පරලව සැපත් ඌ කෙස් බෑව හොරන පාරයංක පණස් සතර ඒ නිවසේ විසූ. ලංකා දීවර්ශාස්ථාවේ ශේවය කළ රතනසූරිය කැටවල කොඹුර. ආදරනියය ස්වාම්පපුරෂයා අදනිය පියානන් ආදරනය මුතන්ුවන්ගේ සංසාර ජීවිතය සුවපත්වීමට සහ කෙලවර උතුම් නිර්වාණ ශවේශක් ෂත්කර ගැනීමට මෙම ධර්මදානමි උතුම් කුසලිය හේතුවාසනාවේවා කෙලා ප්‍රාර්ථනා කරනවා දෙපාර්ශයේම දෙමවෝපයන් වහන්සේලාටත් දෙපාර්ශයම පරලෝ සැපත් සහෝදර් සහෝදරයන් සාමත්සිනාවරුවන හෙමසිරි පෙරේරා චිත්‍රාපෙරර .Gීෂන විරත්න. ඇදිරිසිංහල නගේ සා වෛද්‍යසේන අදීර, පාලි ගමිනී චන්ද්‍රා දම්මිකා පාලිත යන සියලු දෙන ඇතුළු පින් බලාපොරොත්ව සිටින සියලම ඥාති මිත್්‍රාදීන්ට මෙමූතුම් ධර්මදාන ුණෙකු සල්ල අනු මෝ දන් වී, සසරගමන නිමාකොට උතුම් නිර්වාණ සුවයට පත්තේවායි ප්‍රාර්ථනා කරම. සජීවත්ත සිටින දෙපාර්ශේම පෞල්ලල සියලු දෙනාට සහ මෙ මෝතුම් ධර්ම දේශනය ශ්‍රවණය කළ ලෝකවාී සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවපත් භාාවය සහ චිරචීවනය සැලසේවා ඉතා ඉක්මණින් නොතුම් ම චතුරාර් සත්‍යය ධර්මය අවබෝධවේවා මොනපුුරු මිනිබිරියයන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා ගෞරමණය දේශකෑනන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත්භාවය සහ දීර්ගායු සම්පත්තිය සැලසේවා. ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණස්වයට පත්තේවා මෙම උතුම් කුසලේ හේතු කොටගෙන ශ්‍රී ලංකාවට බලපෑඇති අර්බුදකාරී ස්තත්්‍යයෙක්මනින් සමනය වී සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කරම් ති මේ අරමුණු එටු කරගැනීමේ අබිලාසයෙන් තමයි ධර්මදාන මේ පින්කමසිද්ධ කරන්නේ ඒ ධර්මදේශනය සඳහා මාතුෘකාවක් ලැබිලා තියෙනවා උතුම් ශෝතාපත්ති පලයට පත්වීම සඳහා උපදේශාත්මක කරුණු කීපයක් සරලව පහදා දෙෙන මෙන් ඉල්ලා සිටිමු. උතුම්ෝතා මාර්ගහතරයි පලහතරයි. එ ලෝකොවත්තර සිත්තාට හැටියට අභිධර්මය සඳහන් වෙනවා සෝවාන් මාර්ගසිත සෝවාන් පලසිත. තේතමයි ශෝතාපත්ති කියන්නේ ත ශෝතාපත්ති පලය, යම්කිසි කෙනෙක් මේ 14ු පන්නේ මනැත් සෝතා පත් සභාවයට පත්තුොනොත් අපි දන්නවා එයාට ලැබෙන ආනිශංස්ස හා ඇවත් ප්‍රතිඵලමොකද තිරිස ලෝකය ප්‍රේතලෝකය නිරය කියන ඒ නැවත කවදාවත් වැටන්නේ නැතුව බව හතක්කය තුළත මෙ සංසාර ප්‍රවෘතිය සසර පැවැත්ම සසර ගමන නිමාවට පත් කරනවා. ට ඒ සසර ගමන තුළ සංසාර ප්‍රවෘතිය තුළ මෙදෙක්කල් විදි අපි දුකයි කිය නිවැරදිව තේරුම්ගන්නවා අවබෝධ කරගන්න. දුකට හේතුව තෘෂ්ණාවයි කියනක අපි නිවැරදිව තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා. ඒ තෘෂ්ණාවහෙවත් හේතුව නැතිකිරීම අවසානය නිරෝදේහවත් නිවනයි කියනෙ එක අපී තේරුන්ගන්න නිියුණ බව නැවත පැවත්මක් නැති බව නැවත මේ තුන් භවයෙන් එක කටවත් නොවැට එන බව අපි නිවැරදිව තේරුම්ගන්න අවබෝධ කරගන්නු ඒකට මාර්ග්‍ය අපි අනුගමනය කළා තමයි ආර්යෂස්ටාංගික මාර්ග්‍ය අපි අනුගමනය කළා එමාර්ගය අපි නිවරදිව ධර්මානු ධර්ම ප්‍රතිපත්ති අපි පිහිටියා කියන කාරණය. ති ඒ තුළින් අපි එවතුම්ම මඟ පල ලබල නිවනින් නිවෙන මේ සඳහ මම සෝත්තර දේශනාවක් ගන්නම සංයුක්තනිකායේ රි පන්නාසකේ අත්ත වක්ගේ හත්තනි සූතරය සෝතාපත්ති සූතරයති සෝතාපන්න සූතරය. බුදුරජාණන් වහන්සේ තකට මේ සූතරය පැහැ දිලිකරන්නේහි අම් කිසි කෙනෙ තුුල්ල සෝතාන්න සෝතාපත්ති වෙන වනං එක කොහොමද වෙන්නේ කොහොමද කරගන්නේ කියනකාරණයයි ඒ. සූතරිය තුළ ඇතුළත්තේෙන. භික්ෂන් වහන්සේලා මන්ත්‍රණය කරනවා මහණනී උපාදාානෂකන්ධ පහකි උපාදාානෂකන්ද පහයි. එනම් රූප පාදාානස්කන්ද වේදන උපාදානස්කන්ද, සඥා උපාදානස්කන්ද, සංස්කාර පාදාානස්කන්ද, විඤ්ඥාන පාදාානශකන්ද. යමෙක් මේ උපාධානස්කඳ පහේ ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා. ඒ ආශ්වාදය දන්නවා ඒ ආදීන්නවය දන්නවා ඒ නිස්සරණය දන්නවා. යමෙක් මෙන්න මේ ආකාරයෙන් පංචුපාදානස්කන්දයන්ගේ ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා. ආස්්වාදය දන්නවා ආදීනවය දන්නවා නි්සාරණය දන්න. එ දන්නවනයා නියත සතර අපායේ නොවැටෙන නියත සම්බෝධි පරායන එ සෝතාපන්න සෝතාපත්ති ආර්ය පුච්චලය කියලා බුදුරජාණන්ස දශනා කරනු. තකොට මෙසිවුත්තර අපි දිගහරල බලමු දෙකා වෙන්නන්නේ කියන තරබොහොම කෙටියෙන් මේසූත්තරය තතාගතයන් වහන්ස පැදිි කරේ මන් නැවත්ත කියනවා හොඳින් අහන්න හොඳින්තේරුන්ගන්න මහනනිි උපාදාාන ස්කන්ද පහයි එනම් රූප උපාදානස්කන්ද වේදන උපාදානස්කන්ද සඥාව උපාදානස්කන්ද සංස්කාර උපාදානස්කන්ද හා විඤ්ඥාන උපාදානස්කන්ද මේ උපාධානෂකන්ද පහයි මේ උපාධාන ෂකන්ධ පහේ යමෙකු යම් කෙනෙක ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා අස්වාදය දන්නවා ආදීනවය දන්නවා නිස්සරණය දන්නවා යාකාරෙන් නිවැරදිව දන්නවනම් නිවැරදිව දකිනවනං එයා එය නැවත සතර අපායේ නොවැටන සතර අපායකඇන නිරයෝ තිරිසන් ප්‍රේත අසුර තොරයි එකඇනේ නිරයට වැටෙන්නේ ප්‍රේත ලෝකෙට වැටෙන්නේ නිරය තිරිසන් ප්‍රේත අසුර. එ සතර අපාය නොවැටෙන නියත සම්බෝධි පරාහියට එක ඇනේ නිවැරදිීව් බුද්ධියට පත්තිච්ච නිවැරදි සම්බෝධි පරායන. ආර්යශ්‍රාවක අරිකන්නේ ඇවතුම් තත්වට පත්වෙලා ආර්ය ශ්‍රාවක සෝතාපත්ති පුච්චලික් සොතාපන්න පුච්චරක් හැටියට බුදුරජාණන් වන්ස හ දුන්නනොම් තොරෙන එ පුංචි සූත්තරය තුළ තියෙනවා කෙනෙක් සෝතා පන්න හෙවත් සෝතාපත්ති වෙන්නේ කොහොමද කියන කාරණය. අපි බලමු අපිට උපාධානය තියෙනවද ඔය පහපි ලීබන්දව අප පිළිබාඳව නිවැරදිව දන්නවද නිවැරදිව දකිනෝද. ත මෙතන දික් කියයන් නිවැරදිව දන්නවා නිවැරදිව දකිනවා අනංචුල්ල සෝතා පන්න කියන එක. එකඇන්නේ නිවැරදිව දකිනව කියන්නේ සම්මාධිට්ටිය එතකොට ඇවිල්ල සම්මාදිිට්ටියට ඒකයි නිවැරදිව දකිනවා කියන්න නිවැරදිව දන්නවා එකන්න ඔබෝධයි දන්නවා කියන ඔබෝ නිවැරදිව දකිනවක් කියන්නේ සම්මාධීට්ටි. නිවැරදිව අවබෝධ කරගෙන සම්මාධදිට්‍යය දොර ආර්යෂ්ටාංගික මාර්ගයට අවතඉරණ වෙලා තියනවා නිවැරදිෝ බැසගෙන තියෙනවා තමයි සෝතාපත්ති කියන එක තෙරුමත් ආර්්‍යෂ්ඨාගික මාර්ගයට බැසගත්ත කියන කාරණය තියෙන සොතපත්ති හෙවත් සෝවාන් කියන ඒ වචනය අර්ථයම එනම් අපි හරපස්කන්දයේ පිළිබන්ඳව අපට තියෙන්නේ රූපස්කන්දයක් වනාට අපියක උපාධාන කරගෙන ඉන්න නිසා අපට තියන්නේ රූප උපාදානස්කන්දයක් තොරේ රූප උපාදාානස්කන්දය ඒ ඇතිවීම හා නැතිවීම ත්‍රපී අපේ සිත තුළ පවතින වැරදි සිතුවිල්ල තමයි මේ රූපස්කන්දය පවතින එක හැටියට අප මනසින් ගන්නේ අප අරමුණ කරන්නේ මේ රූපස්කන්දයත් වේදනාස්කන්දයත් සංඥාගස්කන්දය සංස්කාරස්කන්දයත් විඤ්ඥානස්කන්දයත් පවතින එවැ හැටියට නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පහෙන් එකක්වත් ඇසි පිල්ලං ගහන තරන් කාලයක්වත් පවතින්නේ නෑකනක අන එතන තමයි ඇතිවීම හා නැතිවීම කියන ස්වභාාවයන් තිය ඇැතිවීමක් තියෙනවා එනම් නැතිවීමක් තියනවා ඇතිවීමක් තියනවා නැතිවීම කොහොමදේක සිද්ධවෙන්න පිදන්නවා රූපස්කන්දය වශයෙන් ගත්හම අපට කොටස් රාශයකට මේක බෙදන්න පුළුවන් ස්කන්ධ කියන වච්චනයේ තේරුමත් එකමයි ස්කන්ධ කියන ගොඩක් ගොඩවල් ගොඩවල් පහක් රූපස්කන්දය ස්කන්ද ගොඩක් එනම් අපි එකින් එක 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 එකන්න එක වෙන් කරල බලන්න ඕනේ එක ඇතිවීම නැතිවීම නිවැරදිව දැනගන්න හා නිවැරදිව දැකගන්. ඕක ඒ කත්තෙන් ගත්තත් අපට පේන්නේ පවතින බවක් තියන බවක්. ඒ දර්ශනය වැරදි. ඒ දර්ශනය සක්කා දිටි. සක්හ දිට්ටි ඒ දර්ශනය එකන පවතින බවක් තියනවක් කියලා මනසි මනසට ඇතුල ලාති නන් එම සිතුවිල්ලක් ඇතුල්ලෙනවන ඒ සිතුවිල්ල වැරදි සිතුවිල්ලං ත වැරදි සිතුවිල්ලක් කියන්නේ දිට්ටිය පිරිසිදු නෑ එකනේ දර්ශනය පිරිස්සදුනේ තොර තථගතයන් වහන්සේ මෙත නැද පැහැදිරී කරන්නේ ඒකේ ඇතිවීම හා නැතිවීම ඇතිවීම නැතිවීම එතමයි අපි යන්න ඕනේ නිරන්තරයෙන් යම්කිිසි කෙනෙක් මේ මාර්ගඵල ලබනවනං ය නියතවස්සේම මේකේ ආයුශ්‍යත් එක්ක යන්න වෙන හිතන්න වෙන ආයු්‍යත් එක්ක අනිත් හේතුඵල ධර්මයට අනුව විමසඩ වෙනවා මොකද එම නැති තාක්කල් මේ පවතින දේවල් පහක් හැටියට තමයි ගන්න තියෙන දේවල් පහක් හැටියට නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පවතින දෙයක් නෑ කියෙනෙක් එන ඇතිවීමක් හා නැතිවීමක් තියෙන ඇති නැතිවීම තියෙන්නේ මේ කොටස් වල ඒ රූපස්කන්දය වශයෙන් ගත්තත් අපට කොටස් රාශියකට බෙදන්න පුළාඒ කොටස් එකින් එක පි විග්‍රහ කල්ල බැලුවත් අපට පේන්නේ ඒ කොටස් වල ඇතිවීමක් හා නැතිවීම දැ අපි ගම්මෝ එක ැ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් බෙදන්න පුළො තරපිදන්නවා සත්‍ර මහදහතු කියලා සතර කියන්නේ හතරට ධාතු කියන්නේ සුන්‍යෝ්‍යයක් ධාතු කියන පවතින දැන්නමි එ ධාතුවල ස්වභාවය තමයි ඇතිහා නැතිවීම ඇති නැතිීම ඇති වන සනෙන් නැතිවීම තයි ධාතුවල සභාර ඒ ධාතුවලින් හැදිච්ච ඇසත් කානත් නාසයත් දිවත් සරීරයත් කියන මේ පහ දාතුන්ගේ හැදිරතියන්නේ හැදන්නේ නිර්මාණය වෙන්නේ සකස්යෙන්නේ ප ධාතුන්ගෙන් හැදිච්චදේ ධාතුවල්ල ස්වභාව අපි අවබෝධ කරගත්තොත් අපට මේ ඇතිවීම නැතිවීම දර්ශනය වෙනවා ඒ කොහමද සයිති සතරමහධාතුන්ට කන අයිති සතරමහධාතුන්ට නාස්්‍ය අයිති සතර මහ දාතුන්ට දිවයිති සතර මහ දාාතුන් ශරීරය යිති සතර මහදහතුන් දොර ඇතිවීම නැතිවීම ඇස කණනාශය දිවශරීරය කියන පහමයිති සතරමහදහතුන්ට තොර සතර මහාදාතුන් ගස භාවය තමයි අපි අවබෝධ කරන්නු දොර එතන තියෙන්නේ සතර මහාදහතුන්ගේ ඇතිවීමහා නැතිවීම අපි ඇස ඇතිවීම නැතිවීම ගත්තොත් මේ දර්ශනය ඇහු වෙන්නේ පෙන්න්නන්න අපිට ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙන බව. බුදුරජාණන් වහන්සේ මෙතැනද පැහැදිරිි කරන්නේ චුල්ල සෝතාපන්න වෙනවනන් යම් කිසිගෙනෙත් මේක ඇතිවීමහන ඇතිවීම දකින්න ඕනි. දැනගන්න ඕනේ දැකගන්න ඕනි. ත්‍රාපට යන්න වෙනවා ඇස කියන ධර්මතාවය සකස්කරපු සකස් වෙනඒ ක්‍රියාකාරිත්තයට ො එක තියනෙ ක්‍රාව ක්‍රියාකාරි්‍යය එ ක්‍රියාකාරිත්්‍යය අරධාතුන්ගේ පටවී ආපෝ තේචෝවායෝ ත ඇතිවීම නැතිවීම තියන්නේ එ ධාතු හතරේ කොහමද චිතක්ෂණ දාත තමයි ආශත්ත එක්ක අන්ඩුවෙනෝ කියන් ආශ්‍යත්යෙක්ක විමස්සල්ල සිතල කල්පනා කරලා තමයි මේක විසඳ ගණ්ඩවෙනි එම නැත්තාං ඒ නැතිතාක් කල් අපට පැවැත් මක් පෙන්න්නන තියෙන බව් පෙන්න්නවා තියන බව හා පැවැත්ම දර්ශනය මුලාවක් රැවටීමක් ඒ මෝහයයි එක විද්‍යාවයි. එනම් සනැමැති ධාතුහතර ඕවුනොවුන්ට ප්‍රත්්‍යයවෙමින් ඉපද බිඳන ස්වභභාවය සිතින් එන මනසිංන නුවනින්න ප්‍රඥාවෙන් දැනගතියුතු වෙනවාත් දැක ගතයුතු වෙනවා. ට ඇහැක් දර්ශනය වෙන්නේ නැහැ. ඇහැක් දර්ශනය වෙන තාකල්ඒ දර්ශනය වැරදි ඇහැ කැටියට දර්ශනය වෙනවා නම්. ත මෙතනදී තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් එකතුකොට චුල්ල සෝතා පන්න සෝතා පත්තිී වෙනවනං මේ රූපස්කන්දේ ඇතිවීම නැතිවීම ඇතිවෙන වට කියනවා උදය කියලා නැතිවෙන වට කියන බෑ කියෙන. හටගෙන බින්ඳිෙනවා. ද හටගෙන බිඳෙන්නේ රූපස්කන්දී කියන්නේ සතරමහ ධාතතිවත් සුද්දාශ්ටක කලාපේට. එහෙනම් ඇතිවීම නැතිවීම තියෙන්නේ අපි සිතට හසු කරගන්න ඕනේ සිතිං දැනගන්නෝන සිතිං දැකගණ්ඩෝනනි එ ධාතුූන්ඩිය ඇතිවීම හා නැතිවීම. ඇයි ඇසයිති සතරම හධාතුවත් සුද්දාශ්්‍ර කලාපිටයි. කන අයිති සතරමහා ධාතුයවත් සුද්දාාශ්්‍රක කලාපේයට. නාස්‍ය අයිති සතරමහා දාතුයවත් සුද්දාාශ්්‍රක කලාපේටයි. දිව අයිති සතරමහා දාතුහෙවත් සුද්දශ පරිවාරහතරයි මහබුධහතරයි, පරිවාරහතරයි. සරීරයයිති සත්‍ර මහා දාතුයෙවත් ඒ සුද්දාශ්්‍රක කලාපේට. එතර අපි නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ. ඇස කියන සිතුවිල්ල සිතිං අයින්කරලා, කන කියන සිතුවිල්ල සිතිං අයින් කරලා. නාස්සේ කියන සිතුවිල්ල සිති අයි කරලා, දිව කියන සිතුවිල්ල සිතිං අයින් කරලා. කය කියන සිතුවිල්ල සිතිං අයිං කෙරුවත්. අපට ඒ ධාතුූන්ගේ සභභාවය නිවැරදිව ඥානයට ගෝචර වෙනවා නුවනට හසුුවෙනවා නුවනින් දකිනවා. නුවනින් දක්කිනවා, නුවනට ගෝචර වෙනවා නුවනට හසු වෙනවා කියන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව විදර්ශනා ඥානය තුළින් තමයි අපි අධිගමයන් හෙවත් මාර්ගඵලයන්ට පත්න්නේ වෙන කිසීම ක්‍රමයකින් මාර්ගඵලවලට පත්වෙන්න බෑ. දත හො එ ඇතිවීම නැතිවීම තියෙන්නේ ධාතුන්ගේ. ඒ නැවත නැවත යම්කිසි කෙනෙක් මෙහි කරනවන නැවත නැවත යම්කිසි කෙනෙක් සිහි කරනවනම් ඒක එයාගේ සිතේ ස්ථාවර වෙන එක සිතේ පිහිටනවා සිතට හොඳට ඇතුළත් වෙනවා ඒකට තමයි කායානු පස්සනා සතිපට්ටාන කරකන් කායනු පස්සන තු අපි ඒ ආකාරයට විභාග කරනකොට පරික්ෂා කරනකොට අපි ඇවිල්ල තියෙන්නේ සතර සතිපට්ටානෙන් පලවෙනි සතිපට්ානයට එමකක්ද කායනුපර්සන සතිපට්ටානය සතර සතිපට්ටානයෙන් තොරව මේ ලෝක කිසි කෙනෙක් මඟ පල ලබන්නේ ලබන්න බෑ අධිගමයන්ට පත්තෙන්ට බෑ නිවන්දකිින්ට බෑ සතර සතිපට්ටානයම තමයි ඒකායන නිවන් වග එනම් අපි එතකොට අ අපි සම්මුතියෙන් පාවිච්චි කරන වචචන හෙවත් ප්‍රඥප තිකයන්න පනව ලතිනව යම් යම් දෙයක් හඳුනාගන්ඩ යම් යම් නාමයන්. යම් දෙයක් හඳුනාගන්්ඩ දීලත්තියන යම් නාමයක් තමයි සතරමහා ධාතුයා සුද්දාාශ්්‍රක කලාපයට අපි ඇස කියනවා. අපි ඇස කියල කතා කරන. එතොර යම් දෙයක් හඳුනාගන්න දීලතියෙන නාමයක්. අපේ නාමය මනසින් අයින් කරන්න ඕන එතකොටයි විදර්ශනා ප්‍රඥාවන්නේ විදර්ශනා ඥානයෙන්න්නේ. එතකම් විදර්ශනා ඥානයක් හෝ විදර්ශනා ප්‍රඥාවක් එන්නේ. මොකද ඒ ඇස මම කියල ගන්නා. මගේ කියල ගන්න ඇස මට අයිතිී කිය ගන්න. එදට අර ඇතිවීම නැතිවීම හෙවත් උදේවය දර්ශනය වෙන්නේ තවත් කරුණු තුනත්තියන කරුණු පහක්තිය නමයකි එ තමයි ආස්වාදය දකි නෝනි ආදීනවය දකිින් නෝනි නිස්සරණය දකිින් නෝනි. ද ඇසේන මේ ආශ්වාදීදී නමුත් අපි සම්මුතියෙන් ගන්නවා අපි ඇසට ප්‍රිය කිරීම නිසා අසා කිරීම නිසා ඇස නිසා අපි යම් සතුටක් සොම්නසක් ලබනෝ ඇස්ස හොඳට පේනවනං ඇසින් හොඳට බාහිර රූප දර්ශනය වෙනවනං අපි ඇසට ඇලුම් කරනවා ප්‍රිය කරනවා කැමති තරේ ඇලුම් කිරීම ප්‍රියකිරීම එකැමැත්ත නිසා එතනතියෙනෙ සම්නසක් ඒ තමයි ආස්වාදය ඇැනිසාපි යම් සතුටක් සම්නසක් ලබනවන ඒ ඇහේ අස්වාදය. රැහේනෙමේ ඒ අස්වාදය නොදර මතකොතියා ගන්න ම ඇස කියල ගන්න තාක්කල් දර්ශනය වැරදිී එනං එකේ ආදීනවයක් තියනවා. රාධීනවය තියන්නේ සතරම ධාතව සුද්දාාශ්්‍රික කලාපය ඇසේනයි ඇසේනෙමයි සතරමහා ධාතව සුද්දාාශ්්‍ර කලාපේ ආදීනවයතියෙන්. මොකද. ඒ සතරම හධාතව සුද්දාාශ්‍ර කලාපි නිපද බිඳින්නේ. ඇසක් ඉපද බිඳින්නේ ඇසක් හොමද ඉපද බිඳින්නේ නෑ පටවිධාතු ආපෝධාතු තේජෝධාතු ආයෝධාතු කියන මේ ධර්මතා හතර නිරන්තරයෙන්ම ඕනවුන්ට ප්‍රත්්‍ය වෙන ඕනොවුන්ට පකාර වෙනවා. මේ එකක් හරි අයින්කරන්න බෑ එකක් හෝ දෙගක් හෝ දුරලතාවයක් ඇති වුණු ඇේ ක්‍රියාකා රිත්තති රයි කරලම අපි කියන්නේ නමුත් ඇසේ ක්‍රියාකාරිත්තය එනෙ මේ තනවසන්න වනේ අර සතරමහා දාතුන්ගේ විෙනස්යක් අයකට තමයි ආදීනවය කියන් ත්‍රාධීනවේ තියන ඇසේ නෙමේ ග ඇසනොප අපි කතා කරන්නේ වි්‍යහාර වච්චනවලින් අපි කතා කරන්න ඇස නොපෙනීගියා කියලා ඇසේ පැනීම අඩුනා කියලා එකආදීනවේ නමුත් ඇසේ පැනීම හෝ ඇසේ වෙනස්සේීමක් නේ සිද වුණේ ඒයි නිවැරදිව දර්ශනය කර ගණ්ඩොනනි තොට ආදීනව අපි දකින්නේඒ සතර මහ දහතුන්ගේ හෙව සුද්දාාශ්‍රක කලාපේ වෙනස්වීම. දො එතන තියෙන්නේ ජරාවට පත්තිමේ ජරාවට පත් වෙන්නේ ඇසනෙමේ සුද්දාාශ්‍ර කලාපයි ඇසක් ජරාවට පත් වෙන්නේ සුද්දාාශ්‍රක කලාපෙයි ඒේ තියන්නේ ඒන්නේ ඒ සුද්දාාශත්‍ර කලාපයක් පවතිනයකන් නෙමෙයි ඇැැයි කර්මශක්තිය කර්මශක්තිය නිසා ජීවිත ඉන්ද්‍රිය රූපයට අ ප්‍රසන්න ආකාරයෙන් නිතරම රූප කලාපු උපදවන්න බෑ ද ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්න ඇසා පටපාලනය කරට බෑනි දොට ජීවිත ඉද්‍රිය රූපයෙන් ජීවිතයක කියන්නේ ප්‍රවෘතයවත් පැවැත්ම එතම ජීවිතයන් ජීවත නනාක කියන්නේ පැත්ම ගෙනය ඉද්‍රිය කියන අධිපති ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ සුද්දාශ්්‍රක කලාපය තොර ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් පාලනය කරන්න ො ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් පාලනය කරන්නේ අ සුද්දාාශ්්‍රක කලාපේ එත සුද්දාාශ්්‍රක කලාපේ එයාගේ පාලනය ක්‍රමක්‍රරමෙන් දුර්වල වෙනවා ආශ්‍යය පිරිහෙන්න පිරිහෙන්න ඒ ජීවිත ඉන්ද්‍රිය රූපේ ඒ පාලනය ගිලිහෙන ිුනාම මයි රා කියලා කියන්නේ ජරා එතමොට දිරනවා ට දිරන්නේ ඇස නෙමි සතර මහදහත්ව සුද්දස්ට කලාපය තොර අර මුල්ලින් තරුණ කාලයේ වගේ ප්‍රසන්න වවු රූප කලාප උපදවන්න ජීවිත ඉන්ද්‍රිය රූපේයට ශක්තියක් නෑ තර කර්ම ශක්තිය ත කර්මශක්ති පාලනය කරන්නේ ජීවිත ඉදි්‍රී රපේ තොර එයාඩ එයා පාලනය දුරලයි ්‍ර පාලනය දුරල වෙන කොට හටගන රූප කලාප ජරා එතමයි ජරාට පත්වෙනවා කිය ත ව්‍යාදිී ව්‍යාදිි කියන්නේ සතරමහ ධාතුූන්ගේ විකෘතියයි ො ඇසක් නැහැනි පැහැදිරියම එතන තිය නැතිවීම නැතිවීම අපිදැගෙන් පිළිබඳෝ කතා කළ ඇතිවීම නැතිවීම තියන්නේ සතරමහ ධාව සුද්දශ්ට කලා ආස්වාදය අපි සතුටක් සොම්නසක් ලබන්නේ ඒ සතර මහදාතුවන් අරිියාකාරුව ක්‍රියාත්මක වෙන තාක්කල් අපට සතුටක් සම්නසක ඇති වෙනවා ඇස පිළිබඳ ආදීනවය තමයි ඒ සුද්දාාශ්‍රක කලාපේ අර ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් පාලනය කරන බැහැ එත ව නැවත නැවත උපදවන රූප කලාප මොනාකාරින් එකට කර්මය තමයි ප්‍රධාන වශයෙන් දිරිපත්වෙන කම්ම චිත්ත ඉර්තුවා හරි කියල ප්‍රත්ථය හතරක් තියෙනවා ඒ කර්මයෙන් නපදවන රූප කලාප ප්‍රසන්න වරූප කලාප බවට පත් කරන්න ප්‍රසන්න වවූරූප කලාප බවට සකස් කරන්න ජීවිත ඉදිරි රූපට බලයක් නෑ ඇගේ බලය ක්‍රම ක්‍රමේ හීනයි දුරල වෙනවා දෙකතම ආදීනවය ඇතොට ඇසේ තියෙනවා එක ඇන සුද්දශය කලාපේ තියෙනවා ජරාවට පත්වීම කැනෙ වෙනස්සීම තුළ ව්‍යාදයක් තරච්චි තක්ෂණ දාහතත් තුළ ඉපදි බිඳනවා ඇතොට එක සනික මරණයක්. සෝක අපේ සිතට යම අපහසුතාවයක් ඇතිවෙනවා ඒ ඇසහිෙවත් සුද්දාාශ්්‍රික කලාපේ ක්‍රියාකාරිත්්‍යය තුළ. මොකද දුර්වලවීම නිසා අපේ සිතට යම් සෝකයක් ඇතිවෙනවා. ත ව්‍යාධියයක් එක යම අබාධයක් ලෙඩක් රෝගයක් හැදුුනත් සිතන යම අපහසුාවයක් ඇතිව වෙනවා. එකගැන දුකක් සෝකයක් අනගාඩු. අපි හිතනවා මේ ඇස නිසා තමයි මට මේ සෝකයන්නේ කියලා. එ ඇසක් නැහැනම් අපි මොකක්ද ඇස නිසා සෝකයවෙන්නේය. සම්මුති වසයෙන් හෙවත් ප්‍රඥපති වසයෙන් ඇසකට අපි ඒ සුද්ධාශ්්‍රක කලාපයට නමක් දුන්න ඇස කියලා. නමුත් එතන ඇසක් නැහැ. ක්‍රියාවක් තියන්නේ. තොර ක්‍රියාව තමයි සතරම හදාාතව සුද්දශ්ක කලාාපේ ක්‍රියාව ඒකර විපරිනාමය වෙනස්සීම අර ජරා ව්‍යාදිී තර සෝක ඒ නිසා හඬපු දුක්ක දෝමනස්සයන් එකයාදිනවයයි. නිස්සරණය කියන්නේ චන්දරාගේ දුරු කිරීමයි. චන්දරාගේ දුරු කරන්ට චන්දය න කැමැත්තරාගේ කියැන්න එලනවා. අන්න යමෙක්කේ තුකොට. රපස්කන්ද තොරමි ගත්ති කරනු පහ රූපස්කන්දය ආස්වාදය දන්නවා ඇතිීමදන්න නැතිවීම දන්න ආස්වාදය දන්න ආදීනවය දන්න නිසරණය දන්නවා ඒ දන්නා විතරන්න ව එක දකිනවා එනම් බලන්න එතුොට දෙ ඇතිවීම නැතිවීම සනක්ෂණපාසා සිද්ධ වෙන සිද්ධාන්තයක් ධර්මයක් එ එතන දෙයක් අපපිටඇක් දකින්න බැහ. සනයක්ෂණයක් පාස්සා ඉපදද බිඳන ධර්මතාාවයන් දකිනවනං ඒ උදේවය දකින්නේ. හටගෙන බිඳන බව ඇතිව නැතිවෙන බව එනං තතාගතයන් වහන්සේ දේශනා කරනාව මහනෙන යම් කිසි කෙනෙක් ද්‍රමී දැන් රූපස්කන්දය විතරයි තවත්තියවා කරනු හතරක් මේ ගත්ත රපස්කන්දය යම් කිසි කෙනෙක් එද වට ඒ දර්ශනය නිවැරදිී යගේ දර්ශනය. මෙච්චර කාලයක් වැරදි ආකාරයට දැක්කේ ඇස ආත්මකට දාල බෙලුව ඇස මම කියල බැලුව ඇස මගේ කියල බෙලුව ඇස මට අයිතී කියල බැලුව ඇස පවතින දෙයක් කියල බැලුව මෙච්චරතාකාර. නමුත් යම් කෙසි කෙනෙක් මේ ධර්මානුකෝලව කායනු පස්සනාවට අයිතිවෙන මේ ඇසකායනු පසනාවට අයිති වෙන ො කාත් එක සම්බන්ධ. නාශ්‍ය දිව සරීරය පහකායනු පසන. අය ගැනමැෙනහි කිරීම. දොර ඇසක් අයට සම්බන්ධයි. එනම් ඇතිවීම නැතිවීම හටගෙන බිඳනවා. නිවැරදිව දැනගත්ත නිවැරදිව දෙකගත්ත. ආස්වාදය දැනගත්තා දෙකගත්තා. එක චිතක්ෂණයක් තුළ සතුටක්හා සොම්නසක් ඇති කරනු. එක චිතක්ෂණයයක් තුළ සතුටක් සොම්නසක් ඇති කරනවා ඒ ඇස පිළිබඳව අපේ සිතේ ඇතිවන ස්වභාවය. රසන ර සුද්දාාශ්්‍රක කලාපය පිළිබව. එක අස්වාදයේ ත්‍රාස්සාදය කොච්චර වෙලාතිීනො චිතක්ෂණය. එක චිතක්ෂණය රදාහතනුත් එකයි. න චිතක්ෂණයක් තවයි අස්සාදය. හැබැ එක ආදීනවේ විශාලයි. ඒ ආදීනව විශාල අර දිරීම ජරා ව්‍යාදිී ආබාධයක් හැදුනුත් අපි පෑගණන්නෙමේ දින ගණන්න මේ සතිගණන්නේ මාස ගණන් ඇ නිසා දුක්කෙනවා. සෝක වෙනවා කනගාටු වෙනවා හඩනව වැලපෙනවා. අන්න ආදීනවිය ත්‍රාස්වාදයට දයන එක ජුදක්ෂණය. ඒ රූප කලාප හොඳින් පවතිනතා කල් පිළිබඳව ඇස නිසා දයම් සතුටක් සම්න සක්ලබන. නමුත් විශාල ආදීනවයක් තියෙන ක පෙරලනවා දර පෙරල්ලන්නන්නේ සතර මහ දාතුව සුද්දශ්ට කලාපේ විකෘතියයි ඇවිපරිනාමයි කියන ඒකයි. පෙරලන සභාවයක්තිෙන්. නිස්සරණ කියන්නේ චන්දරාගය යිංකරන. අන්න එයා නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැක ගන්න මං මේකේ චන්දරාගේ අයිංකරන්ඩ ඕනි. චන්දරාගේ අයිංකරන්්ඩ ඕන කියන ඒ සිතුවිල්ල සිතට අනුගතවීමම එයා නිවන්නට බැසගත්ත කෙනෙක් වෙනවා. මොකද නිවන් මගට නිවන අවබෝධ කරලනෑ තාම නමුත් ඒ මාර්ගයට නිවැරදිව අතීරණ වෙච්ච මොකද චන්දරගේ දුරු කරන්්ඩ ඕන කියලා සිතුවිල්ලක් තියෙනවන සිතුවිල්ලක් එෙනවන එනම් යා ඒකයි බුදුරජාන් වන්සේ දේශනා කරන්නේ එට යම් කිසි කෙනෙක් ැතිීම දන්නව නැතිවීම දන්නව අස්වාදය දන්නව ආදීනවය දන්න නිසාරණය දන්න. දන්න යිතරනෙවෙ දකිනවා. එන එයා නිවැරදිව දන්නවා නිවැරදිව දකිනවනම් මහනෙන් එයා නැවත සතර අපායේ නොයටෙන. නියත සම්බෝධි පරායන. සෝතා පත්ති සෝතා පන්න වූ ආර්ය පුච්චලික්. සෝපන්න සෝතාපත්ති ආරය පුච්චරීක්යා. තේර ගොළද මාතෘකාව දීලතින උතුම් සෝතාපත්ති පලයට පත්වීම සඳහා උපදේශත්මක කරුණු කීපයක් සරලව පහදා දෙන්න කියන එක. ඇදතර පැහදිරවෙෙන් ඕනි සෝතාපත්ති පලට පත්වෙන්නේ කොහොමති කියන කාර. මේ විදියටට අපි මෙනෙහි කරන්න පුරදි වෙන්න ඕනේ නැවත නවත සී කරන්න නැවත නැවත මෙනහි කරන්න නැවත නවත අනු පස්සනා කරන්න. එතකොට කායානු පස්සනාවටයි වැටෙන්නේ. කායානු පස්සනාවට්ට වැටුනොත් යම් කිසි කෙනෙක් නිවැරදිව එයා අෂ්ටාංගික මාර්ගයට බැසගත්ත අවතීරණ වෙච්ච කෙනෙක්. ආර්ෂටාංගික මාර්ගයට බැසගත්ත අවතීරණ වනා කියන්නේ. එනම් ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය. ආර්යෂ්ඨාංගික මාර්ගයට නිවැරදිව මාවතීරවුණුනානගැ නියත වසේම නිවන්දකිනෝ අනිවාරෙන්. එන රූපස්කන්දය පිළිබඳව දම මං ගත්තේ සමූහික වසයෙන් දැන තුට ඇස විතරක් නෙම අපිනත් ආකාරයෙන් ගණ්ඩෝනේ තොට කන කියන එක අපි සම්මුතිනාමයක් වෙසක් සත්‍යනාමයක් නෙමින් ඇත්තනමක් නෙමයි එක අපි පනවගත්තනාමයක් එතන තියනෙ අර සතරම හා ධාතයව සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාවක් සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාව එතවට ඇතිවීම නැතිවීම තියන්නේ ස එ එසතර මහදාාතුන්ගේ ස්වභාවීම තම ඇතිවීම නැතිවීම හටගණසනය බිඳෙන බව මොකද යාලට පවතින්න පුළුවන්කම වන්නේ ඒ ධාතන් පවතින එවනවී එධාතුන් තුළ තියනෙ ක්‍රියාවක් ඒ ක්‍රියාව තමයි අර චිතක්ෂණ දාහතක් තුළ ඇතිවන ඇතිවෙන. ත අපේ සිත එතනට ගණ්ඩ ඕනේ අපි අරමුණු කරන්න ඕනේ ඒ ක්‍රියාවයි ඉති අප අරමුණු කරන්නේ කනක්නෙ කනක් හැටිය අප අරුණ කන්න ඒ අරමුණ වෙනදී අපි අරමුණු කරන්නේ නාසයක් හැටිය. අරමුණු කරන දිවක් හැටියට අපි අරමුණු කරණ ශරීරයක් හැටියෙන ඔය එකක්වත් නෑ ඔය එකක්වන්න සියල්ල සම්මුතිනාම එන ඒතන තියන්නේ ක්‍රියාවන් එදොට ක්‍රියාව තියෙන්නේ මොන ධර්මතාවේද කියනෙ කි නිවැර දිවතේරුන් ගණ්ඩෝන තවඩ එදාතෝන්ගේ තම ඒ ක්‍රියාවතියන්න අන්න යම කිසි කෙනෙක් එතුොට ඇතිවීම දන්න නැතිවීම දන්න. ආස්වාදය දන්න ආදීනවේදන්නව නිසරණය දන්න එනඟයා දම කතා කලේ රූපස්කන්දය ගැන වේදන අස්කන්දය වේදනා අස්කන්දය කියරෙ එකක් තියෙනවා මොකද අපි විවි්ධ වේදනා විදිනවා අපි කායික වේදනා විදිනවා අපි මානසික වේදනා විදිනවා අපි මැදහත් වේදනා විදිනවා ප්‍රකායික වේදනා විදිනවා මානසික වේදනාවිදිිනෝඒවගේ අප කායික දුක්කවේදනාවිදිිනු කායික සපවේදනදින මැදහත් වේදන විදිිනු. සොම්නස් දොම්නස් මැදහත් සුකද සොමනස් මැදහත් වේදන ත්‍රිවිද වූ වේදනාවන් තියනවා. තරමි වේදනාවන් අපි විඳනවද කියන කාරණය අපි තේරුන්ගන්න ලෝනි අපි හිවත් මම මම විඳනමක් කියලා නිගන්න මට වේදනායි කියලනි ගන්න ත බුදුරජාන් වසේ දේශනා කරනේ දැ අපි රූපස්කන්දය විග්‍රාකරයීම තුළ විග්‍රා කරල බැලීම තුළ අපි මමත්ව අයින් කරනයඒ කරුණු දෙකක් ගත්තය අපි ඉන්ට මොකද මේ පැකින්ම කරුණු සියල් දිගාරිින්ඩෝන නිසා දෙකයි ගත්තය තකොට නාස්සයත් දිවත් ශරීරයක් ආකාරෙන් තේරුන් ගන්න ශරීරයක් නැහැ එතනත් තියෙන්නේෙ ධාතන්ගේ ක්‍රියාව ඇතිවීම නැතිවීම තියෙන්නේ කයේනෙමෙයි ධාතුන්ගේ ක්‍රියාවතුළ ආස්සාදේතට තමන්ගේ කය හොඳින් පවතින තාක්කල් තමන්ට සතුට සොම්නසක් ඇතිවෙන හැබයි සතුට සොම්න්නස්ස කියන ඒ සිතුවිල්ලට එක ආශකච තක්ෂණය ආදීනව්‍යත්තියෙනවා සරීරය එ ධතු නිරන්තරයෙන් වෙනස්සෙනවා කර්මයෙන් නිරන්තරයෙන්ම සකස්කරනවා කරමයෙන් සකස් කරනවා ජීවිත ඉන්ද්‍රිය රූපෙන්් පාලනය කරන්න බෑ. එයාගේ පාලනය ක්‍රම ක්‍රමය ගිලියෙනව ආයිශ්්‍යය පිරිහීම තුළ. ආශ්‍ය දවසිින්දවස සතතියන් සතිය මාසෙන් මාස අවරුද් දෙෙන් අවරුදපය ආයිශ්ග වෙනවා. එයට සමගාමීව ඒ සතරම හදාාතුන්ගේ ඒ පාලනය කර ජීවිත ඉන්දි්‍ර රූපයට පාලනය කරන්න බැහැ. පාලන ගිලිෙනවාගේ ආශ්‍යයත් එක්ක තමයි ජීවිත ඉද්‍රී රූපය සබන්ධ වෙලා තියෙන්නේ ජීවිත ඉදදිී රූපය කියන්නේ සුද්ධාශ්‍රක කලාපය සතරමහදදාාතුන් ඒ ජීවිත ඉද්‍රී රූපයහෙවත් ඒ සුද්දාාශ්්‍රක කලාපය තමයිම ශරීරය සියල්ලුමනිත් රූප කලාප පාලනයර. තොර ආශ්‍යය පිරිහෙනකොට ආශ්‍යත් එක්ර ජීවිත ඉන්ද්‍රිය රූපයට කර්මයෙන් දීපු බලය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙනවා හීන වෙන. එතකොට රූප කලාපී ගවට උපදින උපදින රූප කලාපී තාමත්ම දුරුවරණ විකෘති ජරා ජීරණවූ රූප කලාපතමයි සෑම මොහොතකම කිදක්ෂණ දාහතක්වල නැවත 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 සකස් කරය. එනම් අන්න යමෙක් එකතුටද කයි එනක් කයක් නැහැ අ සතරම ධාතවය සුද්දශනක කලාපය ඇතිවීම නැතිවීමත්තම යිතින්. න අපිකාය නිසායම් සතු ටක්සුම්න සකලබන එක අස්වාදය. ආදීනමයක් තියනවාඇතුොරර ජරාජීර්ණවීම කයත්වෙන ලෙඩරෝග ද්‍රකයනෙමේ ඇතිවෙන්නේ රසුද්දශ්ටක කලාපේ එවිආදී ඇතිවෙන්නේ ශරීරයක් නැහැන සම්මුතිවසයෙන් අපි පනවගත්තට ප්‍රඥ්ඥප්තියක් හැටිට අපි පනවගත්තට ඒ සුද්දාශ්්‍ර කලාාපේ ක්‍රියාවට කය කියන අපි පනවගත්තට එෙම ගන්නේ. එනම් තුළ තියෙන්නේ නිරාන්තරය දිරීමක් අපි ඒක දකින්නේ අපි දකින්නේ අනේ මගේ කය ලෙඩ වෙලා මගේ කය ජරාජීර්ණ වෙලා මගේ කය දැම් පවත්තන්න ආමාරය ලෙඩහැදිල තියන කයි් කියල තමයි අපි හිතන්නේ නමුත් කයක් නැහැ ලෙඩහැදින්න ඒ ව්‍යාදීහෙවත් ලෙඩරෝග කියනෙවා අ සතරමහ දහත්උන්ගේ විකෘතිතාවය විපරිනාමය වෙනස්සන ස්භාවය තුළ තමයි ව්‍යාදී කියන වච්චනයක් අපි හදාගෙන තිය. හනං නිරාන්තරෙන් ඉපද බින්ඳිනවා. ්‍රාස්සාධයක්ත් තියන ආදීනවයක්තියන. හනම් මේක චන්දරාගය ඉන් කරනවා. ඕමේ එතුට යම්කිසි කෙනෙක් කල්පනාය කරන මේක මොකද මේකට චන්දරාගෙන් ඇල්ල මනැත්තන් කැමැත්තෙන් ඇලිල ආසාාවෙන් මේේ කල්ලගෙන මොකඩද කියෙලයා කල්පනා කරනවා. ඇතේරුන් ගන්නා යථස්භාවේ නිවැරදිව තේරුන් ගන්න රාස්්වාදය දන්න ආදීන වේදන්න නිස්සරණය දන මේ චන්දරාගේ දුර් කොලොත් නැවත මේ කය කියන ඇස්ස කණ නාසය දිවශරී රයකනම කට ගන්නේ වේදනනු ගෞටයන වේදනා ත වේදනාස් කන්ද කියල එකක් තියෙනවා අපි විදිනා වේදෙනස් කන්ද මද කලින් කතා කළ තර සුකදුක්කෝ පේක්ෂ සැපවේදනා දුක්කවේදනා මැදහත් වේදනා ම දෝමනස්ස වේදන අදි වශයෙන්තියනවා දැන් වේදනාව විදින කෙනෙක් ඉන්නවා කියලා ගත්තොත් අපිට පුද්ගලය තුළ තමයි වේදනාව දක් ඉන්න වෙන්න ඇතිවීම නැතිවී. ඒ ගන්නතා කල් දිට්ි විදිින පුච්චරයෙක් නැහන වේදනාව දැනෙන පුච්චරයෙක් නෑනේ හැබැයි ඒ වේදනාව නිසා සිතේ අපාසුතාවයක් ඇති වෙනවාඒට තමයි මට වේදනා කියලා කියන්නේ මට වේදනයි ම හරි ලොකු වේදනාවකින්ඉන්නේ කියලාි කතා කරනඒ කතා කරන්නේ ඒ වේදනාව පිළිබඳව නිවැරදිව නොදන්න හා නිවැරදිව නොදකින නිසා කොහොමද බුදුරජාන් වසදේශනාය කරන වේදනාව ඇතිවීම නැතිවීම දකින්න චිතක්ෂණයයිශ. සැපවේදනාව වින්දත් එක දැනන්නේ සිතට එකච තක්ෂණය අයිශ. කායික දුක්කවේදනාවත් දැනුනත් එක සිතට දැනෙන්නේ ඒකට අයිශත් එකච තක්ෂණය. කායික සැපහ කායික දුක්ක නකම නැතිවෙලාවට තියෙන්නේ මැදහත් වේදනා මැදහත් විඳී. ඒකට අයිසත් එක චි තක්ෂණය. එ වේදන ඇතිවීම නැතිවීම අවබෝධ කරන්න ගම්ගකිසි කෙනෙක් වේදනාව යිුශය බලන් ඕන ආයශය දකිින් දෝන එ එකකොට තමයි ඇතිවීම නැතිවීම දකින නැත්තං එතාක් කල් මට වේදනා කියල තමයි ගන්නේ. වේදනාව කියන්නේ සිතේ ප්‍රවේදයක් සිතේ අපාසුතාවයක් වේදනාව හැදෙන්නේක ොමද කියලා කල්පනා කරන්න ඕෝන වේදන හැදන්නේ ස්පර්ශ ප්‍රත්තේ ස්පර්ෂයක් නැතුව වේදනාවක් හැදෙන්නේ ක එන ඇතිවීම ඇතිවීම තෝර චිතක්ෂණය අචචිතක්ෂණය ඇත් තුළ ඇතිවෙන ඇත්තිවෙන සනයමන ඇතිවෙන. හටගන්න සනයම්බි දෙෙනවා. අපට පේන පවතින බව නමුත් බුදුරජාණන්වාස දේශනා කරන පවර්තින බව තියන ව පවති බ හැටියට මන මනස්සට ගන්නේ එතා කල්ලයා වේදනා අවබෝධ කරන්නේ වේදනස්කන්ද ඔබෝධ කරන්නේ අවතින දෙයක් හැටියට ගන්නවඕන. එයාට මනසට දර්ශනය වන්නවාන නිවැරෙද්දිවම සනයක්ෂණයක්පාස එපපද බිඳන ධර්මතාවයක් හැටියට අ එනං එයාගේ වේදනානු පස්සන එනයක්ට නිවැරදි. ත වේදනාවනු එයා මෙෙහි කරනවා. තර දායනු පස්සන වේදනානු පසනය පැත්තිෙන් බොලුවන් අපි සතර සතිපට්ටානයට වැටි තියන්න. වේදනා පිළිබඳව ඇතිවීම නැතිවීම හා වේදනාවේ අශ්වාදයක් තියනවා අස්වාධයක් තිනවා ව්‍යස්වාධයක චිතක්ෂණය සොම්නස් වේදනාවට තමයි අපි කැමති අපි හොයන්න ඒක අනන්ත අප්‍රමාණ ධනය වියදං කරලා සම්පත්වියදං කරලා කෝඩි ප්‍රකෝටි ගනම් වියදන් කරලා අපි හොයන්නේ ඔය එක චිතක්ෂණයක ආශ්්‍ය ඇති ඒ ආශවාධජනක වේදනාව සුම්නස් වේදන සම් මොද පින් ඉතරම කැමති සොම්නසෙන් ඉදන්නේ එනයි ඒකේ ආශයක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඇතිව නැතිවෙනවා අන්න ඇතිවීම නැතිවීම දකිනවා. දර ආස්වාධයක් තියෙනවා වේදනාවේ එමොකදද අපිත රස්වාදය තමයි සතුටහා සොම්නස සොම්නස් වේදනාව ආදීනවයක්ත්තියනවා ඇයි ආදිිනවයක්ත්තියෙනවා කියන්නේ චිතක්ෂණයයක් තුළ පෙරලන නිසා. සොම්න ස්වේදනාව එක චිතක්ෂණය දොමන ස්වේදනාව බොඩ පත් කරනු. එක චිතක්ෂණය මැදහත්වේදනාව බොඩ පත් කරනවා. ඉදර විපරිනාමයක්තියන පෙරලන සභාවයක් තියෙනවා තියෙනකාරය අන්න ආකාරයක් ගැනීමත් තියන වෙනස්සනස්භාවයක් තියෙනවා ඒක තමයි ආදීන්නවය ආදීනවය. ත්‍රාස්සාදය තමයි සතුටහා සොම්නස අපි කැමතිඒකට ්‍රාසාදයක් තියන ඇබේක චිතක්ෂ පෙරලනවා සැනයෙන් පෙරලනෝ විපරිනාමයි තියනාකාරෙන් අන්නනාකාරයක් ගන්නවා වෙනස් කරනවා වෙනස් වනස්වභාවයක් තියෙන්නේ ඒකාදීනවයයි. එහනම් චිතක්ෂණයක ආයු ඇති වේදනාවටඇයි අපි ඇලෙන්නේ. අන්න යම් කිසි කෙනෙක් ත වේදනාව පිළිබන්ධව චන්දරාගයක් ඉකරනවා. අන නිවැරදිවල් දැනගන්න නිවැරදිව දෙකගන්න. වේදනාව පිළිබඳොපිදන්නවා. ඇස මූලික වෙලා හටගන්න වේදනාවත්තියනවා. ඒ ඇස මූලික වෙලා හටගන්න වේදනාව බලන්න දැන් එක තව තුරටත් පැදිර කළොත් අපි දැන් ඇස ගැන කතා කලා සතරමහදාහතුන්ගේ ක්‍රියාවක් චිතක්ෂණ දාහතයි අර ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් පාලනය කරන්නේ එතර පාලනය ආයිශ්‍යගේ පිරිහීම තුළ එයාගේ බලයක් හීනයි. තොර සත්‍රමහදාාතුන්ගේ විකෘතියක් එතන තියෙනෙ බාහිර රූපෙත්තියෙන්නේ සතරමහා ධාතියවා සුද්ධාශ්්‍රක කලාපේ විකෘතියක් ඒ පේනවා අලුතෙන් හදපු ගොඩ නැගිල්ලක්ක වනත් කාලයක්ත් එක් නිරන්තරයෙන්ම එක විනාසක් ස්වභාවයක්තින් විනාසස් ස්භාාවයක්ත්තියෙන් එතු ඒ විනාසස් ස්වභාවය අපි සිතට යම් දුකක් ශෝකයක් ඇති කරන එන බාහිර රූපයත් ක්ෂණයක් පාස්සා ඉපද බිඳෙන ඇතිවන නැතිවෙනවා . ඒ ධර්මතා දෙක නිසා හටගන්න සිතේ එකච තක්ෂණයඇත්තුළ ඇතිබ නැතිවෙනවා. ඒ කරුණුත්තු වන එකතු කරන තැන අලුතෙම ස්පර්ෂයක් හටගන්නවා ඒ ස් පපර් ච්චි තක්ෂණය අතුළ ඇතිව නති වෙන. ඒ ස්පර්ෂයන් නිසා හටගන්නා ව එක පිකි හඳුන්නනවා චක්කු සම්පස්සජ වේදනාකිල්. ඒ වේද ච ක්ෂ තු ැතිව නති වෙන. යම් සිිගන දකිනවා තුොර ඇතිවීම නැතිවීම දකිනවා. අර සතුට හා සොම්නසාස්වාදේ හැටියට දකිනවා. අර පෙරලන සභාවේ විපරිනාාමිය එකනේ දොමන සෝමනස් වේදනාව ශනයෙන් දොමනස් වේදනාවක්. ඒෂනයෙන් උපේකා වේදනාවක් වචි තක්ෂණය බැපි නැවත නැවත්ත සෝමනස්ව වේදනාව හොයනවා. එතමයි ස්්චිතේ ඒ ඒ නැවත්ත නැවත හොයන්නේ ඒ ෘෂ්ණාව නිසා චන්දරාගේනිසා. නිස්සරණය කැනෙ චන්දරාග අපි දැනගන්නඕනි දැකගන්නවන මේ චන්දරාගෙන් නිසා තමයි මේ අපි මේ අස්වාදී හොයන්නේ. ඇබයි මේකේ ආදීනවයත් තියෙන්නේ. ගොරහිනම් වේදනාවේ තියෙන්නේ ඇතිවීමක් තියනවා නැතිවීමක් තියනවා. එකනෙ හටගන්නවා හටගණශනය බිදර. එකකාලය එකචිතක්ෂණය වේදනාව කියන්නේ නාමධර්මයක් සිතේ ප්‍රබේදයක් එකයිති නාමධර්මයන්ට වේදෙන සං්ඥ සංකාර විඤ්ඥාන කියන ධර්මතා හතරමයිති නම ධර්මයන්ට. රපස්කන්දයට චි තක්ෂණ දාහතයි එතනත් තියනෙ පද බිඳීම. ො තතාගතැන්හන්සේ මෙතැන දී පැහැදිරී කරන්නේ යම කිසි කෙනෙක් චුල සෝතාපන්න සූතරය සූතරය නමත් සෝතාපන්න සූතරය. යමු කිසිගෙනෙක් දොර ෂස්කන්ධ පහයි, උපාදානෂකන්ධ පහයි උපාධාන ෂකන්ධ පහයේ ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා අස්වාදය දන්නවා ආදීනවය දන්නවා නිසාරණය දන්නවා. දන්න එතරණ දකිනවා නිවැරදිව දකිනවා සම්මාධිට්ටයටනනෑ දකිනක් තාක්කල් සම්මාධිට්ටිටෙන්නේ. දැනගත්තට සම්මාධිට්ටිටෙන්නේ. දැකීමට තමයි සම්මාධිට්ටි කියන්නේ. දැනගත්තට සම්මාධිට්ටි කියන්නේ. දැකගැනීමතුරල තමයි එකන දිිට්ටි කියන දකිනවා සම්මා කරන වැරදිව යහපත්ව නිවැරදිව දකිනම් තොර සම්මාධී ටිටෙන්ඩෙන ලකින්න බෝනි තොර දකින්න මනසින් දැහෙනම් වේදනාස්කන්දය පිළිබඳව ආකාරයෙන් ඇතිවීම නැතිවීම ආස්වාදය හදීන වෙහා නිසරන එවගේ සංඥාස්කන්දය තොර සංඥා කියයන්නේ හඳුනා ගන්න එකස් සිතේ ප්‍රවේදයක්න් එකනාම ධර්මයක් ඒකට ආයශ්‍ය එක චිතක්ෂණයේ ප්‍රභේදයකට සිත එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන යම් ධර්මතාවයක් වේදනා සංඥා සංස්කාර විඤ්ඥාණ කනම සියලොම ධර්මයන්ට එක චිතක්ෂණය තමයි ආයිශතියන්නේ. චිතක්ෂණයත් තුළ ඉපද බිඳීම තමයි ඇතිවීම නැතිවීම කියන්නේ. සංඥාවට රැදෙන්න්න බේ අපි හිතනවනම් සඥාව පවතින දෙයක් කියලා අන්න අපි මෝහයට වැරිලා අවිද්‍යාවට වැඩිලා. ඒ වැරදී අවබෝධයක්. සංඥාවට ආයශයක චිතක්ෂණයක් කියලා පැහැදිලිනම් නිරවුල්නං නිවැරදිව දැනගන්න හ නිවැරදිව දකිනවන මොක දයම් දෙයක් හඳුනා ගණ්ඩ න්නක චිතක්ෂණය. රූප සඥා දොර චිතක්ෂණය සබ්ද සඥ්ඥා චිතක්ෂණය. ගන්ධ සඥා, රස සඥා, පොට්ට අබ සඥ ධම්ම සඥ සඥාහය ලෝක තොර මේ සං්ඥා හයටම යන්නේ චිතක්ෂණයි චිතක්ෂණය තුළයි හටගෙන බි දෙෙන්නේ එන සංඥාව ඇතිව නැතිවෙන ධර්මතාවයක් ඇති වෙනසනය නැතිවෙනවා එද ඒකේ ආස්වාදයක් අපි කැමති රූප සංඥාය සං්ඥාව රූපය අඳුනාගන්න අලංකාර අලංකාර පවතින වන අපි කැමති සබ්දය මීහිරිනං ඒ සංඥාව ගන්න ගන්දය සුවඳනම් ඒ සඥාව ගන්න ගන්ධ සඥා රසය මීරිනං ඒ සඥාව ගන්නි එතමයි අස්වාදය බේකජි තක්ෂණය තර පහස අපි කැමතිනම් සුබුදුනම් පහස එම් අපි පිය කරනවාි ඇැලනම් අපි ගන්න ඒ සඥාව තො සතුටෙන් ගන්නේ සඥා දම්ම සඥ තර නාම රූප දෙකම ගන්නවා රූපය ගන්න අපි හොඳ ලසනට තිනනඒ ම අපි කැමති නාමධර්මයන් අපි ගන්නෙත් සතුටක් සම්මනසක් ඇති වෙන ආකාරයට තමයි නාමධර්මයන් අපි මනසි විදිී තේම ලැබෙනවට තම අපි කැමතිී එන සඥාබ සඥා රූපයකුත්නයහ සබ්දයකුත්නහ ගන්ධයකුත්න රසය කුත්න පහසකුත්නය හේතු සකස්සෙන්ට කලියගේ එකක් කත්න හේතු සකස්සට් කඩ. එනම් සංඥාාව කියන මිරිංගෝක් බුදුරජාණස පැහැ දිරියම දේශනය කළලා අප මිරිං ගෝට රැවටිලාලතින් එන සංඥාවිතයන ඇතිවීම නැතිවීම. සංඥාාව්‍ය අආස්සාධයක්ත්තියනවා. එ්චිතක්ෂණයත්තුළ ලස්සනට හදුනගන් මි හඩහදුුනගන් හොද සුවද හදුනගන් දරාසය හඳුනගන් පහ සහඳනගන් අරමුණ. රුණ ස්್ාරම්මන ඒව හදනා ගන්න අපි කැමැති. එන සංඥාව. එතමයි සතුට සම්නස තමයි ආස්වාදය. ಬේ චි තක්ෂ තුළ පෙල්ලනවා. විපරිනාමයි තියන කරය නඟනාා කරය ගන වෙනස්කනස භායක්තිේන. ඒ දීනව. ඒනං චන්දරාගයින් කරන්න තමන්ට යමි වෙලාවක සිතුවිල්ල ඇැතිවේද. නංගේයා. නිවැරදිව දැනගෙන තියෙනවා නිවැරදිව දෙැකගෙන තියනෙනවා එඒ ආර්ය්‍යෂස්්ඨාංගික මාර්ගයට බැහලතිනවා නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ආර්යස්ටාංගික මාර්ගයට බැහලතියෙන එන සම්මාදිිට්ටිය එන සමාදිිට්ටිකයන්නේ මේ්චල සෝතා පන්නේ තමයි සෝතා පත්තිිකයෙන් අනිත සංස්කාරය තු සංස්කාර අපි දන්නවා එක සිතේ ප්‍රබේදයක් සංස්කාරයන්ගේ තියෙන්නේ ඇති වෙනසනෙන් නැති වෙන සභාාවය සංස්කාරයන් අපි පවතින හැටියට ගන්න තා කල් අපි මුලාවෙන. පවතින දෙයක් නෙමින් අපි පුුණ්ඥාබි සංකාරයක් එමනතං යම් පුුණ්්‍යාක්‍රියාවක් කල්ලා තුළ උපදවාගත්ත සිතුවිල්ලත් අපි නැවත මෙනෙහි කරලා ඒ පිළිබඳව නැවත අුතෙන් සිතක් අප උපදවවා. ොද පිින්කම සිද්ධ කරනවස්ථාවේ ඇතිවෙච්ච සිිතේ ප්‍රවෘතිය සිතේ පැත්මුව එක චි තක්ෂණයයක් තුළ ඇතිව නැවල ලිවර. අපි නැවත නැවත ඒ පිළිබඳව හිතනොකොට ඒට ඒ සිතවිල්ලන මේ යෙන්නේ ඒට සමාන සිතුවිල්ලක් එනවා එක අලුතෙන් එන එකක්. එනම් සංස්කාර ගත්තත් සංස්කාරවල තියෙන්නේ ඇතිව නැතිවන ස්වභාවයක්. අස්වාධයක් තියෙනවාඒ කොහමද දැ පුඥාබි සංකාර පින්. ක්්‍රාවක් කරම හොද පින්ිකමක් සිද්දලාක් කියෙල පිළිබඳ සතුටක් සොම්නසක්. හැබැයි ඒ සතුට සොම්නසත් සනයක් තුළ ඇතිව නැතිවෙන එන එතන් තියන ආදීනමය අපේ සංස්කාරයෙන් පිබඳ තුර ්ඥාබි සංස්කකාර විතරක්නේ අපිට ඥාි සංස්කර පෞසිත විරිත්වෙනවා.ඒරාගේනො දේශයනව මානේනම දිට්ටියනව විචිගිච්චායනවා ඒ ඒවා එනවන එන අපි අප්ඥාබි සංස්කාරත් හදන පවසිතු විඩිත්තා දෙනවා රාගේ අදේශය මොහැයි කියැනෙ ධර්මතාතුන මුල්ෙලා හටගන්න සිතුවිලි නියතවසෙම අකුසල් එනං සාස්්කාර ඇැබැ අප පින් සිතු විල්ලක් ඇතිකරෙන අපිියක අස්වාදයක් විිදිරම්. ඒ සිත සැනයෙන් පෙරලනවනි තියෙනකාරෙන් න්නා කරය ගන වෙනස් කන්න සභහාව ඇතම ආදීනව එන ඒකෙ යම්ගසිකෙනන චන්දරාගයායින් කරනමන එනිසරණහි. එන යමෙක් නිවැරදිවේක ඇතිවීම දන්නවා නැතිවීම දන්නව ආස්වාධය දන්නව ආදීනවය දන්න නිසරණය දන්න. හන තමයි විඤ්ඥාන ස්කන්ද තුර විඥාන අපි දන්න චකු විඥාන සෝතවිඥාන ගානවි්ඥානචවාවිඥාන කායවිඥාන ොනොවිഞඥා ඟ ඥා තොර විඤ්ඥානවල තියෙන ඇතිවීමක් නැතිවීමක් නෙමින් චිතක්ෂණයි චක්ු විඤ්ඥානය සබ්දයක් ආපුගමන් සෝත විඤ්ඥානය ගන් දෙයක් කාවනං ගාන විඤ්ඥානය යම් දෙයක් ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙන අතර යම් දෙයක් කටට දාගත්තන ආරයක් වසයෙන් ගත්තන ඒ ජිවහ විඤ්ඥානය ඒවගේම කයට දැනෙන සීතලක් කෝෂ්ණයක් න එකකායි විඤ්ඥානය මනසි යම් අතීතයේ සිදවීමක් කරමුණක් කලලාන එක මනු ං්‍යාන්ය එතර ඒ සෑමෙක් ම එකක්චි තක්ෂණයයක්ත්තු ඇතිවන්න ඇතිවනො. ඇගතම ඇතිවීම නැතිවීම. තර විං්ඥානස්කන්දය ඇතිවීම නැතිවීම දැනගන්න විඤඥාස්කන්දය අසාධයතිනවා ඇ අපි නිරන්තරේ විඤ්ඥාන් හොය. ඇසි ලස්සන රූප බල්ල සි තක්හොයි නොබි. කන මිහි සබ්දහ සිතක්ොයන. නාසෙන් සුවඳද ආග්‍රහණය කළ සිතක් හොෙනවා. දිවෙන් මිහිරි රසයක් මෙදල සිතක්හොයෙනවා. සරීරෙන් පාහසක් ල බල පි සිතක්හොයනවා. මනසින් අරමුණක් අරඟ පිසිතක්හොයනවා. එතමයි අස්වාදය. ඇබැයි සනයක් තුළ පෙරලනවා. සනයක්ෂණය යාශ්‍ය පද විං්ඥානයට ආර්ශයක චිතක්ෂණය චිතක්ෂණයත් තුළ පෙරල්ලනවා. තියෙනනාකාරේ අන්නාකාරය ගන ෙනස් කන්න සභාවයක්තිේ. එතමයි ආදීනය. විඤ්ඥායක් තියනමද මෙනෑ කියඩත් බැහ සිත්තුල පවතින හට ගන්න නි. ඇබැ හටගන හේතුන්ගේ හේතුව නැත්ත විඥ්ඥානයක් ලෝක නෑ. ඇ අන්න යම්කිසි කෙනෙක් රාශ්වාදය දන්නවා දීනවය දන්න නිස්සාරණය දන්න ඇතිවීම නැතිවීම දන්න. ත මේ තුළ අ මම කියන සභාවයෙන් සිත්තමි දෙෙනවා ඇද මම කියර කන කම්බුන්නේ නැව පහමදැන් අපි. විග්‍රහ කල්ල බෙදලවෙෙන් කරලා කොටස් කල්ල බැලුවක් පුං්චලයකම් වෙන්නේ හැඹුන්නේ කොට ශ්‍රාශයක් සිතුවිලි හා රූප එට කියනන්නේ නාම රූප ත නාම රූප දෙකක ක්‍රියාවක් තමයි අපට හම්බුණේ තරේ නාම රූප දෙකේ ක්‍රියාව තුළ තමයි තියෙන්නේ අර ඇතිවීම නැතිවීම හා ආශවාදය ආදීනවහානි සරණය තේ යම්කිසිගෙනනකොට මේ ආකාරයට මෙනෙහි කරන්න පුළුවන්න නැවත නැත මෙහි කරන්න පුළුවන්න්න ඒ තමයි ධර්මය තුළ සිත පැවැත්වීම ධර්මය තුළයි අම් කිසි කෙනෙක් සිත පවත්වනව වන ය නියත වස්සේීම මාර්ග පල්ලබනවා. අධිගමයන්ටනවා. ද මෙතනිදි කියන්නේ මේ කරුණු පහ දන්නවන. තොර මේ පහ රූප වේදනා සඥ්ඥා සංකාර වි්ඥාන්. තර මේ පහපිළි බන්ධව මේ පස්සාකාරයකින් මෙනී කරන්න. ඇ ඇතිවීම නැතිවීම ආශ්‍රාධය ආදීන ව්‍යහානි සරණය. මහනිනි එයා නියත. සතරාපහය නොවැටන. නැවත කවදාව සතරාපායෙන් නොවැටන නියත සම්බෝධි පරායන ආර්ය ශ්‍රාවකයේ එයා සෝතා පන්නයි. තර බලන්න සෝතා පන්න වෙන්නේ කොහොමද කියනන්නේ. තර මහ ගොඩක් නෑමි. තබේ විාකාර එද මේ කරුණු පාහ නිවැරදි ආකාරයෙන් මෙනේ කිරීම තුළ අප විෂාකාර රාත්ම දිට්ටිය අයින් කල්ල තියෙන්න්න මෙතන. විෂ්‍යාකාර සක්කාදිිට්ටි විශ්‍යාකාර රාත්මදිිට්ටිය හා. විචිකිිච්චාව එතර වෙන වෘත වෙන පිගැනී වෙන ඇදෙහිම් සංඥජන තුන මයිංගල තිය වතන එකට ගැමරින් හිතන්න ඕනේ ගැමුරින් කල්පන කරන්න ඕනනි ගැඹුරින් විමසන්න ඕන එතකොට තේරෙනවා මගේ සක්කායි දිට්ටිය අවසන් කියලා. මට විචිකිච්චාව සැකයක් නෑ මොකද මේ ඇතිවීමන ඇතිවීම ආස්සාධය ආදීනවෙහ නිස්සරණය. ො නිවැරදිව දන්නවන යට විචිකිච්චා වන්නේ සැකයක් අවිශ්වාසයන්නේ. ර වෙන ෘත්ත වෙන පිළි ගැනීම වෙන ඇදහහිීම අට නෑ. නියතවස්සේම අර්ෂට්‍රාංගික මාර්ගයට බැස ගත්ත කෙනෙ සම්බෝධි පරායන බෝධිකයනනි බුද්ධිය. නියතවස්සය උතු බුද්ධියට පත්ච්චගැෙන සොතාපන්න. ආර්යශාවකයෙක් එයා එතකොට සතරාපායන වැටෙන. මානෙනය සෝතා පන්න පුච්චරි. ධර්ම දේශන අවසන්කරනවා එනම්. මේකෙ මාතුෘ කාවන ධර්ම දේශනව කළේ. තුම් සෝතා පති පලයට පත්තිීම සඳහා උපදේසාාත්මක කරුණු කීපයක් ශර්ලව පහදාදනමෙන් තමයි ඉල්ලලැතිබුණ. මේ තුම් පිින් ම යි ක තුම් දර් දේනේ ප්‍රඥ නාලි කාම තුලින් විකා ශසන කිරීම සඳහ ලන කැටබල ක ම්ඹ ර මහත් විසින් සදහජ දායකත් ය ද ල තිබෙනවා. ට ප ල ැස් බෑ ොන පාරයන් පන තර නිසේ විස ලංකා ීව සස් ාව ේ ක ර ර ැට බල ර අදර නිය න් රසය අද ිය පපයාානන් අද නිය ත් නුවන්ගේ සංසාර ජීවිතය පත්ීමට හ ෙවර තු නිවාන සුව සාක් ත් ක ගැනීමට මෙම ධර්මදාන තුන් ල හිතු සනාවේ දෙපාර්ශයම මෞපයන් වහන්සේලාටත් දෙ පාර්ශයම පරලෝසප සහෝදර සහෝදරයන් සහ. ස්සි නාවරුවන හම සිරි පෙරේර චිත්‍රාපෙරේර PMC සෙන විරත්න එදිල්සිංහ ලියනගේ සහ වෛද්‍යර්සේන අදීර උපාලි ගාමිනී චන්ද්‍රා දම්මිකා පාලිත යන සරු දෙෙන ඇතු පින් බල පොරොත්තුව සිටින සීර්‍රම ාත මිත්‍රාදීන්ට ම තුම් ධර්මධදානමය ഞ ුසල්. අනමෝදන් වී සසර ගමන නිමා කොට උතුම් නිර්වාණසයට පත්තේවා ප්‍රර්ථනා කරනවා සුජීවත්ත සිටින දෙපාර්ශයම පෞුල්ල සියලු දෙනාටසා මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණයයක් කළ ලෝකවාසී සියු දෙනට නිදුක් නිරෝගිශෂෝ පදභව චිරචීවැනය සැලසේවා. තා ක්මනින් උතුම් චත්‍රාර් සත්‍ය ධර්මය බෝධදේවා මොනුපුර මිනිබරියන්ගේ අධ්‍යාපන කටයතු සර ප්‍රකාරයීමම සාර්ථක ව අනාගත අභියවෘද්ධිය සැලසේවා. ෞරවනිය දේකෑනන් වහන්සේට නිදුක් නිරෝගಿ පදභයසා ීර්ගාවි සම්පත්තිය සැලසේවා පರාර්ථනා කරන්න බෝධකින් උතුම් නිර්වාන සයට පත්ತේවා. මෙ මතු ೊසಲ හේතු කොට ගෙන ශ්‍රී ලංකා ඩ බලපෑ ඇති ර්බදකාරි ත් ක්මනින් සමනය වී සෞභාග්‍ය දාවවායි ප්‍රාර්ථනා කරනවා. ඒ පාර්ಥන ව ආකා මටඒවා කියන මෛත්‍රී සාහග සිතිින්, ්‍යාන ෝදන සිද්ධ කරනවා. තෙක ර කරගත්තන ප්‍රමාණ පුුණනිිය ශක්තිය ය නම් සඳහන් කළල නොකළ තවත් ඥාති නැදමි පින් අනු මෝදන්නේීමෙන් සුවපත්තිේවා එසෑම කෙනෙක්ම උතුම්මූ නිවනින් ම සැනසත්වා කියලා. ඉදම්මේ ඥාතිීනං හෝතුසුකිතා හොන්තු ඥාතියෝ ඉදම්ේ ඥාතිීනං හෝතු සුකතා හොන්තු ාති ඉදම්මේ ඥාතිීනං හෝතු සුකිතා හොන්තු ඥාති දෙව අන්ඩ පින්දිෙමු. ආකාసటచබుం මටట్టා දේවානාగా මෛද్ధిక. pయන්తం అనుమෝදිత్త చిරంరకంතුలోకසාాసනం ආකාసటచබు මట్්టා දේවානාగాම ඉද్දිిక పుഞഞంతం අනුమෝதிత చిරන්రක්కන්තු ේశනం ආకసటచබు මట్්టා දේවානාగా මෛද్ిక పഞంతం అனுమෝதிత్త చిරන් రకం තුමం පරంతී. කරගත්තනන් ත ප්‍රමාණ පොනිසක්තියන්න බාප සෑම දෙෙනනාටම නිර්වාණ අවබෝධිය පිණිසම හේතු ආසනාවේවා කෙලයිතාගෙන සාදු කියන්න සෑම දෙනාට මාසිර්වාද කරනවා. අභිවාදනසීලිස් නිච්චංවතාපචායිනෝ. චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන් නෝසුකංබල. ආුරාරෝගග සම්පත්ති සග්ග සම්පත්ති මේවත, අතෝනි බාන සම්පත්ති ඉමිනාතයේ සමිච්චතු සෑම දෙනාටම තිරුවන් සරණයි රාකක්හයෝ නිප්පානන්